සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අපි හැමෝම බය වෙවි හිටපු ඒ දවස උදා වුණා. පුටින් කොයි වෙලාවෙ යුද්ධය ප්‍රකාශ කරයිද කියලා මීට කලින් මට මතක හැටියට වීඩියෝස් දෙකක් විතර අපි කරලා තිබ්බා. ඒවා බලලා නැත්තම් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ තියෙන ඒ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට මේ ප්‍රශ්නේ මූලික ආරම්භය කොතනද කියන එකට අපිට දලා දහසක් ගණන්වත් පුළුවන් වෙයි. ඉතින් ඊයේ දවසේදී ඔන්න රුසියාව යුක්‍රේනයේ දේශ සීමාව ඇතුළට ගියා විතරක් නෙවෙයි යුක්‍රේනයේ සමහර යුද හමුදා කඳවුරු වලට බව මේගොල්ල ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රුසියාව කියලා තියෙනවා ප්‍රසිද්ධව අපි යුක්‍රේනයට ඇරෙහිව සටන් කරනවා කියලා. ඊට හේතුන් හැටියට පුටින් විලාමින්දර් පුටින් සමහර කාරණා කිපයක් පවා ඔහු කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරමු යුක්‍රේනය සහ රුසියාව අතර මේ ප්‍රශ්නේ අද වෙනකොට මොකක්ද තත්ත්වේ, රුසියාවට මොන වගේ ආර්ථික බාධක පනවලා තියෙනවද, ඒවා රුසියාව කොහොමද ෆේස් කරන්න යන්නේ, අවසානයේ ලංකාව වගේ කුඩා රටකට සංවර්ධනය වෙමින් පවතින රටකට මොන වගේ දේවල් සිද්ධ වෙයිද මේ යුද්ධ නිසා, මේ හැම දෙයක්ම සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මෑතකදී ඉඳලා, ඒ කියන්නේ මේ රුසියාව යුක්‍රේනය මේ යුද්ධය පටන් ගන්නවාද නැද්ද මේ කතාව පටන් ගත්ත කාලේ ඉඳලම එක කාටුන් එකක් වෛරල් වෙන්න පටන් ගත්තා. ඒක ද ෆැමිලි ගයි කියන කාටුන් එක. ඒ කාටුන් එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන්නම්. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඉතින් ඒ කාටුන් එකේ පුටින්ගේ කාටුන් චරිතයක් තියෙන, ඒ වගේම බටහිර ලෝකයේ, එහෙම නැත්නම් ඇමරිකාව, යුරෝපය, අන්න ඒ වගේ රටවල මිනිස්සු ඉන්න විදිහට කාටුන් චරිත ටිකක් ගොඩනගලා තියෙනවා. ඒ කාටුන් එකේ ඒගොල්ලෝ නොකියා කිව්වේ, මම කියන එක බොරු නෑ, ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒකෙදි පුටින් මොනවා කරත් ඒක යුද්ධයක් කියලා බටහිර ලෝකයේ හිතන්න පටන් ගත්තා. ඉතින් මේක විශේෂයෙන්ම සිද්ධ වුණේ 2014න් පස්සේ. ඒකත් ඇයි කියන එක මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මම එක උදාහරණයකට කියන්න, ඒ කාටුන් එකේ සිද්ධ වුණ එක සිද්ධියක්. ඒ තමයි පුටින් නිකන් තුවක්කුවක් වගේ එකක් අතට ගන්නවා. එතකොට බටහිර ලෝකයේ කට්ටිය හිතන්නේ අන්න පුටින් යුද්ධ කරන්න යනවා කියලා. හැබැයි ඒක තුවක්කුව, ඇත්ත තුවක්කුවක් නෙවෙයි, ඒක සිගරට් ලයිටරයක්. අන්න ඒ වගේ පුටින් කරන පොඩි පොඩි දේවල් වලට පවා බටහිර ලෝකේ නැත්නම් අනිත් රටවල් හිතුවේ ඔන්න පුටින් යුද්ධ කරන්න යනවා කියලා. අන්න මේ වගේ මේ කාටුන් එක වෛරල් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේ බටහිර ලෝකයේ මිනිස්සු හිතපු විදිහට, එහෙම නැත්නම් අනිත් රටවල් හිතපු විදිහට පුටින් ඔන්න යුද්ධ කරන්න පටන් අරගෙන ඉවරයි. ඉතින් යුක්‍රේනයේ දේශ සීමාව ඇතුළට ගියා යුක්‍රේනයේ සමහර යුද කඳවුරු. මේගොල්ලෝ මේ වෙනකොට ප්‍රහාර එල්ල කරලා ඉවරයි. ඒ වගේම යුක්‍රේනයෙන් පවා කියන්නේ අපි ප්‍රතිප්‍රහාර එල්ල කරා අවම වශයෙන් රුසියාවේ සොල්දාදුව 50 දෙනෙක් පවා මැරිලා ඇති කියලා ඒගොල්ලොනුත් කියලා තියෙනවා. හැබැයි මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. සමහර විට දෙපැත්තෙම මිනිස් ජීවිත අහිමි වෙලා ඇති කියන එකද, මොකද යුද්ධයක් කියවම අනිවාර්යෙන් මිනිස් ජීවිත අහිමි වෙනවා, ඒක කාටවත් වළක්වන්න බැහැ. දැන් මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී පුටින් මොනවද කියන්නේ? එකපාර දේශ සීමාව ඇතුළට ගියා, ඊට පස්සේ යුද කඳවුරු වලට ප්‍රහාර එල්ල කරා, ඉතින් ඒගොල්ලොත් ප්‍රතිප්‍රහාර එල්ල කරා කියලා කියනවා. මේකට මූලික හේතුව හැටියට පුටින් මොනවද කියන්නේ? ඒකෙදි පුටින් ලයිව් වීඩියෝ එක ඇවිල්ලා කියනවා, යුක්‍රේනයේ දැනට තියෙන පාලනය අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ. අන්න ඒකට දරන උත්සාහයක් කියන එක පළවෙනි එක. ඊට හේතු හැටියට ඔහු කියන්නේ, යුක්‍රේනයේ මිනිස්සු දහදුක් විඳිනවා, යුක්‍රේනයේ පාලනය දැන් හරි නැහැ. අන්න ඒ හේතුව හින්දා, එහෙම නැත්නම් ඒක පළවෙනි හේතුව හැටියට ඔහු කියනවා. ඊළඟ හේතුව හැටියට කියන්නේ, මගේ රට මම බේරගන්න ඕනේ කියන එක. ඊට හේතුව හැටියට ඔහු කියන්නේ, දැන් යුක්‍රේනය හැමදාම ගිහිල්ලා නේටෝගෙන් උදව් ඉල්ලනවා. ඒ වගේම ඒගොල්ලන්ට යුරෝපියන් යූනියන් එකත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා කියනවා. අන්න ඒ විදිහට නේටෝ එක යුක්‍රේනය ඇතුළට ආවා නම් එහෙම නැත්නම් යුරෝපීය සංස්කෘතිය යුක්‍රේනය ඇතුළට ආවා නම් එහෙම, ඒක මගේ ජනයාට, එහෙම නැත්නම් මගේ මහ ජනතාවට බලපානවා. නේටෝ එක ළඟට ආවා කියලා කියන්නේ සමහර විට මගේ රටට ප්‍රහාර එල්ල කරන්නත් පුළුවන්. අන්න ඒක හින්දා මගේ රට බේරගන්න ඕනේ හින්දා මම යුද්ධය ප්‍රකාශ කරා. අන්න ඒ වගේ කාරණා කීපයක් ඔහු කියලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් පුටින් හුඟක් දේවල් නොකිය තමයි කියන්නේ, කලින් වීඩියෝස් වල පවා අපි කියලා තිබ්බා. ඒ තමයි මේක මගේ යුක්‍රේනයේ අතර ප්‍රශ්නයක්. අනිත් රටවල් විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් වලට තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ පුටින් කියන්නේ අනිත් රටවල් මේකට ඔළුව දැම්මොත් අපි ආයෙමත් නිකන් ඉන්නේ නැහැ කියලා. ඉතින් එතනදි කියන්නේ නේටෝ එක පවා ආවත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා, රුසියාව නිකන් ඉන්නේ නැහැ කියන එක පුටින් දැන් 100%ක් කියලා ඉවරයි. ඉතින් යුද්ධය දැන් පටන් ගත්තා. කලින් වීඩියෝ එකේ කතා කරා වගේ ලොහන් සහ ඩොනක්ස්
මේ ප්‍රදේශයන් දෙක රටවල් දෙකක් හැටියට මේගොල්ලෝ නම් කරා. ඉතින් පුටින් හිතපු විදිහට මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඉතින් පුටින්ට දන්නේ නැද්ද ආර්ථික බාධක එල්ල වෙයි අනිත් රටවල් වලින් කියලා. ඊට හේතුව තමයි 2014 දී යුක්‍රේනයේ එක ප්‍රදේශයක් ක්‍රිමියා කියන එක ප්‍රදේශයක් රුසියාව අල්ලගත්තා. අන්න ඒ කාලයේදී පවා විශාල වශයෙන් ආර්ථික බාධක එල්ල වුණා රුසියාවට. තවත් සරලව කියනවා නම් එහෙම රුසියාවට අයිති හුඟක් ඩොලර් අනිත් රටවල් වල සීස් කරා. ඒක ඒ සල්ලි රුසියාවට ආයේ ගන්න බැරි වුණා. මේ වලින් ඩොලර් බිලියන ගාණක් පාඩු ලැබුවා රුසියාව මේ ක්‍රිමියා කියන එක ප්‍රදේශයක් අල්ලගත්ත හින්දා. දැන් මුළු යුක්‍රේනයේම අල්ලගන්න ගියා නම් මොන වගේ ආර්ථික බාධක එයිද මොන වගේ පාඩු සිද්ධ වෙයිද කියලා 2014 ඉඳලාම පුටින් ප්ලෑන් කරලා ඉවරයි. මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 80ක් විතර පාඩුවක් වෙලා තියෙනවා. අනිත් කන්ට්‍රීස් රුසියාවට අයත් සල්ලි ඒගොල්ලෝ සීස් කරගත්තා. රුසියාවට ආර්ථික බාධක පනවනවා කියලා සීස් කරගත්තා. අන්න එතනින් විතරක් ඩොලර් බිලියන 80ක් රුසියාවට මේ වෙනකොට පාඩු. ඒ වගේම ඇමරිකාවේ සමහර බැංකු, ඒ කියන්නේ රුසියාවට අයත් බැංකු, එහෙම නැත්නම් රුසියාවේ ෂෙයාර්ස් තියෙනවා නම් එහෙම ඒ බැංකු මාර්තු මාසේ 22ට කලින්, ඒ කියන්නේ ලබන මාසේ 22ට කලින් ඒ බැංකු වල ගනුදෙනු නතර කරලා දාන්න කියලා ඇමරිකාව කියලා ඉවරයි. ඒ වගේම යුනයිටඩ් කිම්ඩම්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය රුසියාවට අයත් බැංකු හතරක්, එහෙම නැත්නම් රුසියාවේ ෂෙයාර්ස් තියෙන බැංකු හතරක් වහාම ඒ බැංකු හතරෙන් ගනුදෙනු නතර කරලා දාන්න කියලා ඒ බැංකු වල තියෙන සමහර වත්කම් මේ වෙනකොට එංගලන්ත රජයෙන් සීස් කරලා ඉවරයි. එතනත් විශාල වශයෙන් රුසියාවට පාඩු වෙලා ඉවරයි මේ වෙනකොට. ඉතින් මේ වගේ ආර්ථික බාධක පැනවුවට රුසියාව දැන් මොකද්ද කියන්නේ? මේ සල්ලි ටික, මේ ආර්ථික බාධක එක්කම ඔයගොල්ලෝ තියාගන්න, අපි ගාව ඕන තරම් විදේශ විනිමය තියෙනවා කියලා රුසියාවේ මුදල් ඇමති ඒ ඇවිල්ලා කියලා දෙනවා. කොච්චරක් විදේශ විනිමය තියෙනවාද කියලා අහුවොත් එහෙම රුසියාවේ මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 650ක විදේශ විනිමයක් තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි 2014න් පස්සේ මේගොල්ල වැඩි වශයෙන් රත්තරන් මිලදී ගන්න ආරම්භ කරලා තියෙනවා. එතනින් පවා ටොන් 2200ක රත්තරන් මේ වෙනකොට රුසියාවේ තියෙනවා. ලෝකයේ රටවල් ලැයිස්තුව ගත්තා නම් එහෙම වැඩිපුර රත්තරන් තියෙන රටවල් ලැයිස්තුව ගත්තා නම් එහෙම මේ වෙනකොට රුසියාව පස්වෙනි තැනේ ඉන්නේ. ඒ තරම් ඒගොල්ලන් ගාව සල්ලිත් තියෙනවා. ඒකෙහිඳ මොන ආර්ථික බාධක පැනවුවත් මේ වෙනකොට රුසියාව කියන මේක අපිට ගානක් නැහැ කියලා. මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. මම කලින් වීඩියෝ එකේ පවා කිව්වා රුසියාවෙන් යුරෝපයට, විශේෂයෙන්ම ජර්මනියට ගෑස් සප්ලයි කරනවා. ජර්මනි අනිත් යුරෝපයේ රටවල් වලට ගෑස් සප්ලයි කරනවා. මේ ව්‍යාපෘතියට මේගොල්ලෝ නම් කරලා තිබ්බේ Nord Stream 1 කියලා. ඉතින් මම කලින් කිව්වා, කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ජර්මනිය සහ සමහර යුරෝපයේ රටවල් වල ඒගොල්ලන්ගේ දේශීය නිෂ්පාදන රඳා පවතින්නේ මේ රුසියාව සප්ලයි කරන ගෑස් වලින් 40%ක් විතර. එතකොට මේගොල්ලෝ Nord Stream 2 කියලා තව ප්‍රොජෙක්ට් එකක්, තව ව්‍යාපෘතියක් පටන් ගත්තා මෑතකදී. ඒකට ඇමරිකන් ඩොලර් බිලියන 11ක් මේගොල්ලෝ වියදම් කරලා තිබ්බා. ඒ කියන්නේ මේ ගෑස් ප්‍රවාහනය කරන්න මේ හැම ව්‍යාපෘතියකටම. එතකොට ඇමරිකාව වහාම ආවිල්ලා කියනවා, විශේෂයෙන්ම ජර්මනියට, මොකද ජර්මනිය තමයි මේ දේ පර්චේස් කරන්න නැත්තම් ගන්නෙ, ඊට පස්සේ අනිත් යුරෝපීය රටවල් වලට දෙන්නේ. එතකොට ඇමරිකාව ආවිල්ලා වහාම ජර්මනියට කියනවා මේ Nord 2 ප්‍රොජෙක්ට් එක වහාම නවත්තන්න. ඊට හේතුව රුසියාවත් එක්ක කිසිම සම්බන්ධතාවයක් තියාගන්න බෑ කියලා. හැබැයි මෙතනදී ජර්මනිය කියපු එක දෙයක් තමයි මේ දේ කරන්න බෑ, මේ දේ කරාන මේ Nord 2 ප්‍රොජෙක්ට් එක අපි නවත්වා නම් එහෙම අපේ දලදේශීය නිෂ්පාදනයේ 40%ක් විතර අඩු වෙනවා. යන්නේ ඒ හේතුව හින්දා අපිට මේ දේ කරන්න බෑ කියලා. ඉතින් මේ හැම දෙයක්ම 2014 ඉඳලා පුටින් ප්ලෑන් කරලා ඉවරයි. 2014 දී ආර්ථික බාධක පනවපු ගම, කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි නැති කරගත්ත ගම, මේගොල්ලෝ විදේශ විනිමය එකතු කරන්න පටන් ගත්තා, රත්තරන් සල්ලි දීලා ගන්න පටන් ගත්තා, යුරෝපාගේ රටවල් වලට මේගොල්ලෝ ගෑස් සප්ලයි කරන්න පටන් ගත්තා. එතකොට ආර්ථික බාධක පැනවුවත් අනිවාර්ය රුසියාවේ උදව්ව සමහර රටවල් වලට ඕන වෙන ඉදිරියට තමයි පුටින් මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නේ. අන්න ඒ හේතුව හින්දා තමයි ඇමරිකාව, කැනඩා, ඕස්ට්‍රේලියාව පවා ආර්ථික බාධක පනවලා තියෙනවා. ඇමරිකාව, කැනඩාව වගේ හුඟක් රටවල්, යුරෝපයේ හුඟක් රටවල් ආර්ථික බාධක පැනවුවත් අද වෙනකොට රුසියාව කාටවත් දෙවනි උනේ නැහැ. මේගොල්ලෝ කරන්න ඕන දේ නැත්තම් පුටින් ප්ලෑන් කරගෙන හිටපු හැම දෙයක්ම කරගෙන යනවා. පුටින් එක ස්ටේට්මන්ට් එක පවා කියලා දෙනවා 2014 තිබ්බ රුසියාව නෙවෙයි 2022 දී තියෙන්නේ. ඒ කියන්නේ මේක පවා හෝ නිකන් නොකියා කියන සමාන නැත්තම් ඉන්ඩිරෙක්ට්ලි වක්‍රාකාරව කියන දෙයක් තමයි 2014
හිටියට වඩා හුඟක් රුසියාව දියුණු වෙලා කියන එක තමයි ඔහු ඒකෙදි කියලා තිබේ. පුටින්ගේ සමහර ස්පීචස් එහෙම අහනකොට හුඟක් ඒවා නොකිය තමයි ඔහු කියන්නේ නැත්නම් වක්‍රාකාරව තමයි කියන්නේ. හරියට දෙතුන් පාරක් අහනකොට තමයි තේරෙන්නේ මේ වගේ අර්ථකථනයක් වෙන්න පුළුවන්. මේ වගේ මීනින් එකක් දෙන්න පුළුවන් කියලා. මම කියනවාට නිකන් ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙන වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියෙනවා. නිකන් ගිහිල්ලා චෙක් කරලා බලන්න ඔහු කියන දේවල් වල අර්ථයන් 1000ක් විතර ඇති. ඒකේ ඒ වෙලාවට නැත්නම් ඒ සිටුේෂන් එකට අවශ්‍ය දේ හරියට ලස්සනට කියලා ඔහු එතනින් පිට වෙලා යනවා. ඉතින් අන්න එහෙම ඔහු කියපු දෙයක් තමයි 2014 හිටපු පුටින් නෙවෙයි 2022 ඉන්නේ කියන එක. මම නැත්නම් 2014 තිබ්බ රුසියාව නෙවෙයි 2022 තියෙන්නේ කියලා. එතකොට දැන් කවුද ඇත්තටම දින්නේ, කවුද ඇත්තටම පෙරදුනේ කියලා කෝතින් එහෙම මේ හැම දෙයකින්ම අවසානයේ පෙරදිලා ඉන්නේ මේ වෙනකොට යුක්‍රේනය තමයි. ඉතින් මේගොල්ලෝ මේ වෙනකොට ඇමරිකාවෙන් උදව් ඉල්ලලා තියෙනවා, යුරෝපයෙන් උදව් ඉල්ලලා තියෙනවා. අවසානයේ මේගොල්ලන්ට හරි උදව් හම්බුනේ නැති හින්දා ඉතින් ඉන්දියාවට පවා දැන් මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා උදව් ඉල්ලගෙන. ඒ තරමට මේ වෙනකොට යුක්‍රේනය විශාල ප්‍රශ්නයක තමයි ඉන්නේ. ඊට හේතුව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. හැබැයි රුසියාවේ ඒ යුද හමුදාවත් එක්ක කෙලින් සටන් කරන්න පුළුවන් ද යුක්‍රේනයත් එක්ක කියලා හොවතින් එහෙම ප්‍රායෝගිකව ඒක බැරි දෙයක්. ඊට හේතුව මේගොල්ලන්ට ඒ තරම් සල්ලිත් නැහැ. ඒ වගේම රුසියාව කියන්නේ විශාල රටක්, හුඟක් ජනගහන ඉන්න රටක්. සෙබළු ඕන තරම් ඒගොල්ලන්ට බස්සන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ට එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ රුසියාවත් එක්ක සංසන්දනය කරනකොට ජනගහනය අඩුයි. ඒ තරම් සල්ලි නැහැ. අන්න ඒ වගේ හුඟක් ප්‍රශ්න තියෙනවා. හැබැයි යුක්‍රේනයේ මේ වෙනකොට මුලදී ඒගොල්ලෝ කිව්වේ අපි කතා කරලා විසඳගමු මේක කියලා. හැබැයි මේ වෙනකොට ඒගොල්ලෝ කියන දෙයක් තමයි අපි ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා. ඉතින් යුක්‍රේනයේ කියනද පුටින් කියනවා දැන් ඒ රටේ ජනතාව කිසිම සතුටෙන් නෙවෙයි ඉන්නේ. මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ, මේ රජය වෙනස් කරන්න ඕනේ, මේ පාලනය වෙනස් කරන්න ඕනේ, මේ හැම දෙයක්ම වෙනස් කරන්න ඕනේ. අන්න ඒ හේතුව හින්දා, එහෙම නැත්නම් ජනතාව බේරගන්න ඕනේ හින්දා තමයි අපි යුක්‍රේනය ඇතුළට යන්නේ කියලා. හැබැයි අනිත් පැත්තේ යුක්‍රේනය කියන දෙයක් තමයි අපි හරි පාලනයක් ගෙනියනවා, අපි කාටත් කිසිම කරදරයක් කරන්නේ නැහැ, අපේ ජනතාව සතුටින් ඉන්නේ, මේ වගේ හුඟක් දේවල් කියනවා. කවුද ඇත්ත කවුද බොරු කියන එක හරියටම අපිට හොයාගන්න බෑ. ඒ වගේම මේ අන්තර්ජාතික දේශපාලනයන් මේ යුද්ධයන් එහෙම ගන්නකොට අපිට නොදන්න දේවල්, අපි කියවන දේවල් වලට වඩා තිරයේ පිටුපස හුඟක් දේවල් සිද්ධ වෙනවා. ඒවා අපි දන්නේ නැහැ. ඉතින් අපි කියවන දේවල්, අපි දකින දේවල්, YouTube වීඩියෝස් බලන දේවල්, අන්න ඒ වගේ දේවල් වලින් තමයි අපිට තේරෙන්නේ රයිට් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් අවසානයේ මේ වගේ දේවල් වල නැත්නම් මේ වගේ යුද්ධයක් එනකොට ලංකාව වගේ රටවල් වලට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා හොතින් එහෙම මුලින්ම මම කියලා ඉන්නම්. ඒ තමයි දැන් බොරතෙල් මිල 2.4%කින් ඊයේ දවස වෙනකොට වැඩි වෙලා ඉවරයි. ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ යනවා කියන එක. අන්න එහෙම ඉහළ ගියා නම් එහෙම ලංකාවට කොහොමද මේ බොරතෙල් වල ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අඩුපාඩුවක් තියෙනවා. අන්න එහෙම යනකොට එක පැත්තකින් පෙට්‍රල් ඩීසල් වල මිල ඉහළ යන්නත් පුළුවන්, එක පැත්තකින් ආයෙමත් තව හිඟයක් එන්නත් පුළුවන්. කොහොමද ඩොලර් හිඟයක් තියෙන හින්දා. ඒ වගේම මට තව එක දෙයක් කියන්න අමතක වෙනවා සමාවෙන්න ඕනේ. ඒ තමයි දැන් රුසියාවට ආර්ථික බාධක දිගින් දිගටම පනවගෙන යනවා වගේම ඔයගොල්ලෝ අහලා ඇති ස්විෆ්ට් කියලා එක්තරා නෙට්වර්ක් එකක්. මේ ස්විෆ්ට් කියලා කියන්නේ Society for Worldwide Interbank Financial System කියලා. ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී මේ මුදල් හුවමාරු කරගන්න එක්තරා තාක්ෂණයක්, එහෙම නැත්නම් එක්තරා නෙට්වර්ක් එකක් තමයි මේක. ඉතින් මේ නෙට්වර්ක් එක පවා විශේෂයෙන්ම බටහිර ලෝකයේ පාලනයක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවේ පාලනය. කියන්නේ ඇමරිකා මොනාර කියවන ඒගොල්ලෝ අහන විදිහට තමයි ඉන්නේ. ඉතින් මේ ස්විෆ්ට් එක හරහා රුසියාවේ බැංකුත් ගනුදෙනු කරනවා. ඉතින් මේ වෙනකොට ජෝ බයිඩන් කියලා තියෙන එක දෙයක්, ඒ තමයි මේ ස්විෆ්ට් එකෙන් රුසියාව අයින් කරලා දාන්න ඕනේ. එතකොට කිසිම හේතුවක් උඩ ඒගොල්ලන්ට පිටරටින් මුදල් ගෙන්න ගන්න බෑ මේ ස්විෆ්ට් එක නැතුව කියලා. හැබැයි ඒකටත් පුටින් ප්ලෑන ගහලා ඉවරයි කලින්ම. ඔහු මේ ස්විෆ්ට් එකට ආදේශකයක් ඩිවලප් කරලා ඉවරයි මේ වෙනකොට. ඒ තමයි SPFS කියලා. ඒක මේ ස්විෆ්ට් නෙට්වර්ක් එකට ආදේශකයක්. ඒ කියන්නේ ඒක පවා 2014 ඉඳලා රුසියාව රෙඩි වෙලා ප්ලෑන් එක ගහලා තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි විදිහට මේ ප්ලෑන් එක ගහලා තියෙනවා. ඉතින් අපි කියවපු දේවල් මෙච්චරයි. නොදන්න දේවල් කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේකේ ඉස්සරහට අප්ඩේට්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට තව වීඩියෝ එකක් දෙකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ වෙනස් වීඩියෝ වලට අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දහහ පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.